हेलो फ्रेंड्स पिलगानो आप यूट्यूब चैनल लेके मैं क्विक एजुकेशन अभी सब्सक्राइब करना නැත්නම් ඉක්මනින්ම सब्सक्राइब කරන්න. ඒ වගේම ඉස්සරහ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝස් ඔයාලට දිගටම ගෙන ගන්න පුළුවන්. අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවෙන් සර්පින් ගැන. පරිසරයේ ඉන්න වැදගත්ම සත්ත්ව කාණ්ඩයක් තමයි මේ සර්පය කියලා කියන්නේ. අපි මේ මිනිසුන්ගේ තියෙන අනාබෝධය හින්දා මේ සර්පින් ඇත්තටම වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ලංකාවේ සර්ප විශේෂ 111ක් පමණ ඉන්නවා. මේ අතරින් විශේෂ සහිත සර්පයන් දක්නට ලැබෙන්නේ අතරම ඉතාම සුළු සංඛ්‍යාවක්. ඒ මොකද කියලා බැලුවොත් අපිට කියන්න පුළුවන් වන විනාශය, ඒ වගේ මිනිස් ක්‍රියාකාරකම් වැනි දේවල් හින්දා තමයි මෙයාලා මේ වඳවීමට පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සර්ප විවිධත්වය ගැන බැලුවොත් අතරම ලංකාව තුල කුල 11කට ඝන 48කට අය සර්ප විශේෂ 101ක් පමණ අපිට හම්බ වෙනවා. මෙයින් විශේෂ 46ක් පමණ මෙරටට ආවේනික සර්ප විශේෂ. මෙරටට ආවේනික ඝන 5ක්ද ආවේනික උපවිශේෂ ඝන 10ක් ලංකාවෙන් හම්බ වෙනවා. මේ අනුව ලංකාවේ ආවේනික සර්ප විශේෂ ප්‍රතිශතය මෙරට විසෙන මුළු සර්පයින්ගෙන් 145.5% වැනි ඉහළ අගයක් ගන්නවා. අවශිෂ්ට විශේෂ, ඒ කියන්නේ ආදි කල්පිත යුග වලට අයත් වෙනස්කම් වලට භාජනය නොවි අද දක්වා ජීවත් වෙන විශේෂ. මෙරටින් හමුවීම මෙරට සර්ප විශේෂත්ව විවිධත්වය ඉහළ දැමීමට හේතුවක් වෙලා තියෙනවා. අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුළ සර්පයන් ජීවත් වෙන පරිසරය අනුව ප්‍රධාන කාණ්ඩ 4කට අපිට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පාංශු වාසී, දෙවෙනි එක තමයි භෞමික, තුන්වෙනි එක තමයි රුක්ක වාසී, හතරවෙනි එක ජලජ වාසී. එන්න මේ විදිහට තමයි අපි ලංකාවේ ඉන්න සර්පයන් පරිසරය අනුව කාණ්ඩ 4කට වෙන් කරන්න. ශ්‍රී ලංකාවේ සර්ප ව්‍යාප්තිය පිළිබඳ වගුවක් තමයි මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. බලන්න ඒකේ තියෙනවා ඝන සංඛ්‍යාව, විශේෂ සංඛ්‍යාව, ඒ වගේම ආවේනික විශේෂ සංඛ්‍යාව, ආවේනික උපවිශේෂ සංඛ්‍යාව, ආවේනික විශේෂ ප්‍රතිශතය කියලා අන්තිමට දාලා තියෙනවා. මේ කුලවලට අයත් කට්ටියක තමයි මේ විදිහට දාලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි බලමු මේ සර්පයින්ගේ පොදු ලක්ෂණ මොනවාද කියලා. එතනම සර්පයින්ට පොදු ලක්ෂණ විශාල ලෙස තියෙනවා. ඒ වගේ මේ අපි කියන්නම් ඒක බොහොම කෙටියෙන්. සර්පයෝ බොහොම විට සිලින්ඩාකාර දිගටි ශරීරයක් මෙයාලට තියෙනවා. ඒ වගේම හිස, ගෙල, ශරීරය යන කොටස් සරණ නමුත් බොහෝ විට ඒවා පැහැදිලිව වෙන් වෙලා නැහැ. අපරභාගය ක්‍රමයෙන් සිහින් වී වලිගය හැදිලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ ශරීරය පුරාම කොරළ පිහිටලා තියෙනවා. හිසත් කොරල් වලින් වහිර තමයි තියෙන්නේ. මෙයාලට මේ ග්‍රන්ථි රහිත වියලි සමකින් මෙයාලා සමන්විතයි. ඇතැම් සර්පයින් තම බාහිර ආවරණය, ඒ කියන්නේ හැව කියලා කියන්නේ, අන්න ඒක කලකට වරක් ඉවත් කිරීම සිද්ධ කරනවා. මෙයාලගේ ප්‍රධාන ආහාරය ලෙස අපිට ගන්න පුළුවන් මීයන්, හූනන් වැනි කුඩා ශීරපායී සතුන්ද, ඒ වගේම මස්සෙයින්, ගෙම්බන්, උභයජීවීන් හා කුඩා කෘමීන්. මෙන්න මේවා තමයි මේගොල්ලෝ ආහාරයට ගන්නේ. මුන් මාංශ භක්ෂක විලෝපිකයෝ. ඒ වගේ මෙයාලා මේ ගොදුරු අල්ලා ගැනීමේ සමහරෙක් විෂ තමයි භාවිතා කරන්නේ. එයාලගේ තියෙන විෂ. සමහරෙක් ගොදුරු වටා වෙලාගෙන එම ගොදුරු අක්‍රිය කළා තමයි මෙයාලා ආහාරය සිද්ධ කරන්නේ. ඉතින් මෙයාලා හරිම කැමති අලුත් ආහාර වලට. මේගොල්ලෝ පරණ වූ ආහාර ගන්න ප්‍රිය කරන්නේ නැහැ. මෙයාලගේ තියෙන උඩ හානුවේ තමයි දත් පිහිටලා තියෙන්නේ. වක්කූ දත් මාංශ පේශි වලින් යුක්ත මුඛයේ ඔවුන්ගේ ප්‍රමාණයට වඩා විශාලයි. ඒවා ගොදුරු ආහාරයට ගන්න තමයි උපකාරී වෙනවා. මෙයාලගේ තියෙන ඒ වගේම රසායනික සංඥා. මේ ගොදුරු අල්ලගන්නේ මෙයාලට ඒකත් ලොකු උපකාරයක් වෙනවා. සමහර සර්පයන්ව ලිංගික දිවිරූපතාවය පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රජනනයේ මෙයාලගේ ආකාර දෙකක් තියෙනවා. අණ්ඩජ හා අණ්ඩ ජලාභුජ කියලා. ඇතැම් විශේෂ බිත්තර රැකිනවා. සමහරු බිය වුණාම ඒ වගේම තර්ජනය කරාම සමහරු සර්පය මේ වේගින් පලා යනවා. සමහර සර්පය තමයි පහර දෙන්න බලාගෙන ඉන්නේ, මොකක් හරි කරදරයක්ද ඒ වගේ දෙයකදී සමහරු ඉත කලබල වෙලා පහර දෙන්නේ නෝ. සමහරු මේ ශරීරයේ හංගවලා ගන්න, ශරීරයේ මේ කියන්නේ ඔය එක ගස් අස්සට බෙන අස්සට රිංගනටක් ගාලා. සමහරු හිස පමණක් හංග ගන්න සර්පයොත් ඉන්නවා. ඇඟේ මෙහෙම අස්සේ අර කුළුබෙල්ල කට රිංගනවා වගේ ඒ විදිහට හිස හංග ගන්නවා. සර්පෙන්ට තියෙනවා කශේරුකාවක් සහ කපාලයක් සහිත අස්තිමේ පැකිල්ලක් තියෙනවා මෙයාලට. එසේම මෙයාලගේ දේහයේ කෙළවර පැහැදිලිව සංවිධානය වූ හිසක් තිබෙන පොදු ලක්ෂණයක් ලෙස අපිට කියන්න පුළුවන්. සර්පෙන්ගේ සංචරණයේ දින්නේ උපස්තරයට සමාන්තරව දේහය නමාගෙන. සර්පයෝ මේ බඩගාන විලාසයෙන් හඳුන්වන්නේ මෙන්න මේක. දේහයට පිටතින් මෙයාලගේ සමමත කොරළ වැස්මක් තිබීමත් ග්‍රන්ථ රහිත වියලි සමක් තිබීමත් මෙම සත්ත්ව කාණ්ඩයට පොදු ලක්ෂණයක් ලෙස අපිට කියන්න පුළුවන්. මෙයාලට මේ දැන් අපිට කුටීර 4ක හදවතක් තිබුණාට සර්පින්ට තියෙන කුටීර 3කින් යුක්ත හෘදය. ඒ වගේම ඔවුන්ගේ හෘදයේ වම් සහ දකුණු සංස්ථානික වක්‍ර පිහිටලා තියෙනවා. අපිට සීම සංවෘත රුධිර සංසරණයක් මෙයාලට තියෙනවා. සර්පෙන්ගේ මේ sannivedana අවයව. ඒ කියන්නේ බාහිර පරිසරයෙන් තොරතුරු ලබා ගන්න ඉන්ද්‍රියන් තියෙනවානේ. ස්කන්, ඒ වගේම නාසය, සම, දිව ලෙසට මේගොල්ලන්ගේ හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ජම්බාලි විවරය ශාරීරියේ පසුපස කොටසේ හරස් අතර පීඩා තිබීම මෙම සත්ත්ව කාණ්ඩයේ පොදු ලක්ෂණයක්. එසේම මේ සර්පයෝ චලතාපී සතුන් කොට්ටාසය. ඒක අණ්ඩජ මෙන්ම අණ්ඩ ජලාපුජන ආකාර දෙකෙන්ම සර්පයින්ගේ බෝවීම සිද්ධ වෙනවා. අණ්ඩජ යනුවෙන් හඳුන්වන්නේ බිත්තර මගින් පැටව බෝවීම, අණ්ඩ ජලාපුජ යනුවෙන් හඳුන්වන්නේ අර්ධ ලෙස විකෂණය වූ පැටව බිහි කරන. ඒ කියන්නේ අණ්ඩ ජලාපුජ යන හොඳම උදාහරණය විඹුරා. එයාලගෙම තව අපිට කතා කරන්න පුළුවන් එයාලගේ sannivedana හැකියාව පිළිබඳව. මේ ගැන සාකච්ඡා කරන උරු සර්පින්ගේ ඇස කන වගේ ඉන්ද්‍රියන් ගැන අධ්‍යයනය කිරීමක් අපිට සිදු කරන්න පුළුවන්. මේ කියන අවට ඇති ශබ්ද හඳුනා ගැනීම සඳහා බාහිර පරිසරයට විවර වූ කන් මේ සර්පින්ගේ නැහැ. ඒ හේතුවෙන් වාතය සමග මිශ්‍ර වූ ශබ්ද තරංග ග්‍රහණය කරගන්න මෙයාලට හැකියාවක් නැහැ. ඒ කියන්නේ මෙයාලට කන් ඇහෙන්නේ නැහැ. ඒ වුණත් මෙයාලට තමන් සිටින පුෂ්ඨයේ දිගේ පැමිණෙන ශබ්ද තරංග මගින් තමන් සිටින පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මොවුන්ට පුළුවන්. කන් නැති වුණත් මොවුන්ට හොඳ තියුණු ඇස් දෙකක් තියෙනවා. ඇස් වටා මෙයාලගේ ඇහිපිය නැහැ. ඒ නිසා ඇස් පරිසරයට නිරාවරණය වෙලා තමයි තියෙන්නේ. මේ නිසා ඇස් වලට සිදුවන මේගොල්ලන්ගේ හානිය අවම කරගන්න විනිවිද පේන කොරපොත්තකින් ඇස ආවරණය වෙලා තියෙන්නේ. එන කොයිතරම් තියුණු ඇස් එකක් මොන්ට තිබ්බත් බොහොමත් සර්පයෝ ඉන්නව වර්ණ හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ මෙයාලට. භෞමික සර්පයන්ට පැහැදිලිව ළඟ බලා ගන්න පුළුවන්. වෘක්ෂවාසී සර්පයන්ට වැඩි දුරක් පැහැදිලිව දැක ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ වෘක්ෂවාසී සර්පයන්ට ත්‍රිමානේක්ෂ දෘෂ්ටියක් පවතින බව විද්‍යාඥයෝ දැනට සොයාගෙන තිනවා. මුහුදු සර්පයෝ ඉන්නවනේ. එයාලා ආලෝකයට සංවේදී. සර්පයන්ගේ මේ ඇසේ කළුවෙන් ගිරියාව දිවාකල රවුමට තියෙනවා. රාත්‍රියට සුජුව පිහිටනවා. අන්න ඒව තමයි මෙයාලගේ sannivedana හැකියාව පිළිබඳ අපිට කියන්න පුළුවන්. අදට එහෙනම් අපිට මේ සර්පයන්ගේ අපි ලක්ෂණ ගැන කතා කරා, sannivedana හැකියාව ගැන කතා කරා, ඒ වගේ සර්ප විශේෂ ගැන කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් ඔයාලා දැනට අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම ඉස්සරහා තියෙන bell icon එක click කරලා අපේ videos ඔයාලා ළඟටම ගෙන ගන්න.